අන්තරේ ජවිපෙද පෙරටුගාමීද? සමහර සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා පවත්වන අය සම්බන්ධතාවේ පවත්වන ගමන්ම නෑ මං එහෙම නෑ, මං ඒ සම්බන්ධෙට නෑ, මං එතන හිටිය විතරයි, අපි ඕවට නෑවාගේ අදහස් කියනවා. ඒක හරියට ජනතා විමුක්ති පෙරමුණ සහ විශ්වවිද්‍යාල අතර තියෙන සම්බන්ධය වගේ. දැන් ඇහුවොත් එහෙම අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ පාලනය කරන්නේ, ඒකට න්‍යාය දෙන්නේ, න්‍යාය පත්‍රය දෙන්නේ, අරගල කැඳවන්නේ, මහපාරට ගේන්න නායකත්වය දෙන්නේ ජේවීපී එක. දැහැවොත් එහෙම ඒගොල්ලෝ කියනවා නෑ අන්තරය අපේ නෙවෙයි, අපි සම්බන්ධ නෑ කියලා. පෙට්ටුගාමිකින් ඇහුවොත් එහෙම ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ නෑ කියලා. ඕගොල්ලෝ නේද අන්තරයට සම්බන්ධ ඇහුවොත් ඒගොල්ලොත් කියනවා නෑ අපි ඔයවට සම්බන්ධ නෑ කියලා. හැබැයි 1971 කැරල්ල ගත්තහම, ඒ සංවිධානය ගත්තහම, ඒ කාලේ විශ්වවිද්‍යාලවල සහ විශ්වවිද්‍යාල ඇතුලේ නේවාසිකාගාර හැසිරීම ගත්තම, ඒකෙන් බිහිවෙච්ච මිනිස්සු ගත්තම, 71 කැරැල්ලේ න්‍යෂ්ටිය හැදුනේ විශ්වවිද්‍යාල ඇතුළේ බව පැහැදිලි. 88-89 ඒ න්‍යෂ්ටිත විශ්වවිද්‍යාල බව පැහැදිලි. එහෙම නැත්නම් අන්තරෙන් පිටවෙච්ච අය පක්ෂ දෙකේ වැඩ කරමු ඉදිය ගත්තම සම්බන්ධතාවය පැහැදිලි. හැබැයි දැන් කියනවා නෑ අපි සම්බන්ධ නෑ කියලා. මේ අපි සම්බන්ධ නෑ කියන එකේ ඇත්තකුත් තියෙනවා බොරුවකුත් තියෙනවා. මේක අර්ධ සත්‍යයක්. අපි දන්නවා නිකන් මල් කිව්වහම මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් කියලා බ්‍රෑන්ඩ් වෙනවා. නුවරලී නම් හීතලයි, හීතලයි නම් නුවරලී කියලා සම්බන්ධයක් තියෙනවා. බීට් කියන්නේ සුදු පාර జాතියක් නෙවෙයි, බීට් නම් රතුයි කියලා අපි දන්නවා. ඒ නිසා අන්තරේ රතුයි කියලා අපි දන්නවා. ඒක නෑ කියන්න බෑ. මම ප්‍රශ්න කරන්න හදන්නේ අන්තරේ සහ JVP එක කාලාන්තරයක් තිස්සේ විශ්වවිද්‍යාලයේ මෙහෙම බලය ක්‍රියාත්මක කරනකොට විශ්වවිද්‍යාලය ඇතුලේ ඕගලන්ට පුළුවන් වුණාද ලස්සන මිනිහෙක් හදන්න, පසුගාමී නොවන මිනිහෙක් හදන්න, ප්‍රගතිශීලී මිනිහෙක් හදන්න, අඩු ගානේ ශිෂ්‍යයෙක් හදන්න පුළුවන් වුණාද? මගේ උත්තරය බෑ කියන එක. විශ්වවිද්‍යාලයට ගිය ගමන් සෙරෙප්පු දම්මලා, විලාසිතා නවත්තලා, චීත්ත ගවුන් අඳලා, බෝධියට වන්දලා මහා පසුගාමී මිනිස්සු ටිකක් නිර්මාණය කරනවා. ඒකම ටිකට් එකට එක්කන් යනවා රතු సౌందර්යය පෙන්නලා. ඒකට අවුරුදු 18 19 20 ගම්වලින් ආපු කොල්ල කෙල්ල වහල් වෙනව ඇත්ත. එතකොට ඒක ඇතුලේ මොකද්ද කරන්නේ? තෙල් බැම්ම කියලා එකක් තියෙනවා. JVP එක දැන් ඉන්න ඕන තෙල් බැම්මේ ළමයි වාඩි කරන තැන නෙවෙයි, ළමයි ලව්වා තෙල් බැම්මේ ගලින් ගල ගලවන තැන. ඒ තාප්පේ ගඩලින් ගඩල ගලවන තැනක ඉන්න ඕනි. කොක්ක දාන්නලු කතා කරන්නේ. තෙල බෙදන්නේ කොක්ක දාන්නලු. ශිෂ්‍යයාට කොකු දාන්න. ඇයි කොකු දාන්නේ? කතරගම ගිරියන්නද කොක්කෙල්ලගෙන? මේ කොක්ක නිදහස් කරන්න ඕනි කාලෙනේ. ශිෂ්‍යයාගේ කොක්ක ගලවන්නකො කරුණා කරලා. නිදහස් ශිෂ්‍යෙක් හදන්න පුළුවන්. මං අහලා නැහැ විශ්වවිද්‍යාලය ඇතුලේ කවදාවත් කාන්තාවන්ට මාසිකව ඇති වෙන පීරියඩ්ස් කාලේ ඒගොල්ලන්ගේ පෑඩ් එක දාන තැනක් විශ්වවිද්‍යාල තාම හදලා තියෙනවද කියලා අන්තරේ. එහෙම ඩස්ට්බින් එකක් තියෙනවද කියලා විශ්වවිද්‍යාලය ඇතුලේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ තියෙන ගුණාත්මකකම වැඩි කරන්න, ලෙක්චර්ස් ප්‍රමාණය වැඩි කරන්න, සිලබස් එක වෙනස් කරන්න, මේ පුරාතන දැනුම එපා අලුත් දැනුම දෙන්න කියලා ටිකට් එකක් ගිය වෙලාවක් මට කියන්න බලන්න. එහෙම නැත්තම් සමාජයේ විසින් ඇතුලේ ඇති කරන බරපතල අරගලයක් වෙලාවේ සමරසියයි තී වෙනුවෙන් හරි, ගප්සා වෙනුවෙන් හරි, එවනම් මේ ජරා ජීර්ණ සමහරලාවට පාලනය කරන හමුදාමය ක්‍රියාකාරකම් ඇතුලේ මානව හිමිකම් වලට එහෙම ලොකු පෙළපාලියක් සංවිධානය කරන්නේ නැහැ. අවම ගානේ විශ්වවිද්‍යාල ඇතුලේ අදත් කතිකාචාර්ය පදවි දෙද්දී අර ගම්වලින් එන කෙල්ලෝ මිස්යූස් කරනවා ලෙක්චරස්ලා මහාචාර්යවරු. ඊට පස්සේ ඒ ගෑල් ළමයි පුරුදු කරනවානේ ඒ ලිංගික කාරණා දුන්නම තමයි ලෙක්චර කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ ප්‍රැක්ටිස් කරන්නේ ඒක ඇතුලේ. ඒ ගෑල් ළමයි ඒකටනේ ප්‍රොපෝම් කරන්නේ. මේක JVP එක දන්නේ නැත්තම්, අන්තරේ දන්නේ නැත්තම්, ඒ නායකයෝ දන්නේ නැත්තම්, පෙරටුගාමික දන්නේ නැත්තම් ලේකන නම් ගම් ලියුම් විස්තරත් එක්ක මම දෙන්නම් මල් ළඟ තියෙනවා. ඒ නිසා අර කොළේ වහල විශ්වවිද්‍යාලේ වැඩ කරනවා කවදාවත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටනවා වෙනුවට කරන්නේ රෑ 8න් පස්සේ ජෝඩුවක් හිටියොත් එම් VC ට කේලම් කියන එක. ඊට පස්සේ කම්පියුටරෙන් ගහනවා, ඔළුවට තලනවා, මරනවා. කී දෙනෙක් මරලා තියෙනවද විශ්වවිද්‍යාලය ඇතුලේ? කී දෙනෙක් ඝාතනය කරලා තියෙනවද විශ්වවිද්‍යාලය ඇතුලේ? විරුද්ධ මත ඉවසන්න බෑ. හොස්ටල් එකට පැනලා ගහනවා, උගේ මතේ ඉන්න ඕනි. එහොම කියන අපි සම්බන්ධ නැහැ කියලා. එක පැත්තකින් ගත්තම ඔය JVP එකටවත් පෙරටුගාමයකටවත් විශ්වවිද්‍යාලය ඇතුලේ ඇත්තටම මේකක් නැහැ තමයි. වෙන්නේ
බහුතර ශිෂ්‍යෝ බොහොම පසුගාමී ශිෂ්‍යෝ ටිකක් ඉන්නේ. එළියේදි කිව්වට රැග්ගකට විරුද්ධයි කියලා ඇතුළේදි ප්‍රසිද්ධිය කියන්න බෑ. මොකද අර පසුගාමී ශිෂ්‍ය කොටස රැග්ගකේ ඉන්නේ. උන් ටික නැති වෙයි කියලා බයයි. ඊර්සේ පසුගාමීන්ව නඩත්තු කරනවා. වමක් මොකටද පසුගාමී නඩත්තු කරන්න? ඒ නිසා හැම වෙලාවෙම පසුගාමී ශිෂ්‍යෙක් තමයි හදලා තියෙන්නේ. ඒ මිනිස්සු තමයි පස්සේ එළියේ දේශපාලනය කරේ. SB දිසානායක අර මේ දකුණේ හිටපු අර බෝම්බේ වැදිච්ච විජේසේකර කියන ඇමතිවරයා GVP නායකයෝනේ. ඒගොල්ලෝ ලස්සන මිනිස්සුද මේ දේශපාලනය ඇතුළේ? ඒගොල්ලෝ ලස්සන දේශපාලනය කරපු මිනිස්සුද මේ ඇතුළේ? ඒගොල්ලෝ නෙමෙයිද විශ්වවිද්‍යාලය ඇතුළේ හැදුවේ? අදත් විශ්වවිද්‍යාල තියෙන එතන. විශ්වවිද්‍යාලය ඇතුළේ තාමත් ගිටාර් එකක් ගහලා බියර් එකක් ළඟ තියාගෙන බෙන්ච් එකේ කෙල්ලත් එක සින්දුවක් කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් ලංකාවේ නැහැ. ආවගමන් චීත්තගම වන්දනවනේ. කොට්ටෙන්දෝ ධනේස ගාවට කපනවනේ. අදත් කොටකලසමක් ගහලා විශ්වවිද්‍යාලයට යන්න බෑනේ. මොකද ඒවා පන්සල්ද? ඒවා පන්සල් කරේ ජීවිපි එක. ජීවිපිකට කවදාවත් බෑ මේ ඇදහිමින් මේ පසුගාමී කයි මිදෙන්න. එතනින් එහාට එළියට ආවම ජීවිපික කවුද හැදුවේ? ඊළඟට හදනවා අනුගාමිකෙක්. සිල් රකින්න අනුගාමිකෙක්. මේ අනුගාමිකයාට ලස්සන සංස්කෘතික ජීවිතයක් නැහැ. ඇහුවාම කියන අපිට වෙලාවක් නැහැ. මේ ඉන්න අතර ජීවිපිකට අදහසක් කිව්වොත්, මොඩර්න් අදහසක් කිව්වොත්, ඒගොල්ලන් අදහසට විරුද්ධ වුණොත් හැම වෙලාවෙම ද්‍රෝහිය කියලා පක්ෂෙන් එලෙව්වා. ඒ නිසා පක්ෂෙන් ගිය හැම එකෙක්ම ද්‍රෝහියෙක් වෙනවා ඊට පස්සේ. මගදී හම්බුනාම ගහනවා. මේ දිනේට ආවම ගහනවා. එහෙම නැහැ කියනවා නම් එහෙම ඔබ හැමෝම දන්නවා මානවඩු කියලා සහෝදරයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිය ගිය ඡන්දයක් ආසන්න කාලේ. දිගු කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ තමයි මම කරපු අපේ සිංහල පන්තියේ පෝස්ටර් රැලිවි. ඒකරි ජීවිපි එකට මම ඒ සඳහා මුදලක් ගෙව්වා. මගේ පෝස්ටර් ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණය කරේ මා මුණ ගැහින්නාවේ මානවඩු සහෝදරයා. ඒ නිසා මම ජීප්පෙක් නොවුනට මානවඩුත් එක ප්ලේන් ටියක් බීලා තියෙනවා. මානවඩු කවදාවත් කාර්යාලයේ සිගරට් එකක් දුන්නට බිව්ව කෙනෙක් නෙවෙයි. මට පෞද්ගලික මිත්‍රකමක් තිබුණා. මං ඒ නිසා එන ගමන් මානවඩුගේ මලගෙදර ගියා. මම මලගෙදරෙදී මගේ දකුණු පැත්තේ ගහක් යට විජිතේරත් සහෝදරයා හිටියා. මේ පැත්තෙන් හිටියා ওই කැටිපේ ආරච්චිලත් එක්ක ජීවිපිකේ හිටපු ගාල්ල පැත්තේ මන්ත්‍රීවරිය. විනාඩි කීපයකදී පොළුවැරගෙන ගහලා එලවන්න පටන් ගත්තා. Taman එක පක්ෂයට පිනිසුන්ට. ඇයි ද්‍රෝහීන් ඇවිල්ලානේ මලගෙදර? මලගෙදරකවත් ඉන්න බෑ. ගහනවා. පස්සේ මම උන්ක ඇහුවාම ජීපිකේ මිත්‍රයෝ මට කිව්ව උත්තරේ තමයි මචං අපි කාලයක් ලව් කරපු අයනේ. අපි ලව් නිසා තමයි මෙහෙම ගහන්නේ. අපි ගහගන්නේ ලව් නිසා. මරු උත්තරේ. මං දැකලා තියෙනවා ලව් හින්ද ලංකාවේ ඇසිඩ් ගහනිනු. 37 පොලකට පිහින් අයිනිනු. ජීපික ලව් කියන්නේ ඒකට නම් එතනින් එහාට උන් එක සංවාද කරන්න බෑ. අපි ලව් කියන්නේ වෙනත් එකකට. අර අනුගාමිකයාගේ කොකුටි කයින් කරලා දාන්න. ඒ බොරු ඩිසිප්ලින් එක කයින් කරලා දාන්න. නිදහස් මිනිස්සු ඇදුවාම පක්ෂයකට ගොඩක් අනුගාමිකයෝ ඕනේ. පක්ෂයකට 4-5 දෙනෙක් හිටියම ඇති. මිනිස්සු නිර්මාණය කරා මිනිස්සු ඉන්නවනේ. අද පරිපාලන ශේෂ්ඨයේ ගත්තාම වැඩි හරියක් කියන ජීවිපි කරපුවයිනේ. ලස්සනෙත් සමහර අයගේ වැඩ. ලස්සන මිනිස්සු ඇදුවේ නෑ. ඒ නිසා මගේ යෝජනාවක් තියෙනවා, මගේ අපේක්ෂාවක් තියෙනවා. යෝජනාව විශ්වවිද්‍යාලේ කොකු දාන්න නැතුන් කොක්ක ගලවලා තෙල් බැම්ම කඩලා අර පසුගාමී ශිෂ්‍යයා වෙනුවට නිර්මාණයේ ශිෂ්‍යයෙක් කඩන්න ඒගොල්ලන්ව නිදහස් කරන්න. ඒගොල්ලෝ ලස්සන නිදහස් කරන්න. ලිංගිකත්වයේ සහ කාන්තාව සම්බන්ධ විශ්වවිද්‍යාලේ පවත්වාගෙන යන හැරස්මන්ට් එක කරුණා කරලා නවත්තන්න. ඒ නිදහස ඉඩ දෙන්න. ගෙදරින් ඇවිල්ලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය කියන්නේ වද කඳවුරක් කරන්ට එපා. ලස්සන ශිෂ්‍ය නිර්මාණය කරන්න පුළුවන්. එළිය සමාජයේදී Taman විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අය ද්‍රෝහීන් කරන්න එපා. ද්‍රෝහීන් කරනට පහර දෙන්න එපා. මලගෙදරකවත් තියෙන ඉඩ දෙන්න. එතකොට මිනිස්සු ඉන්නවා. පක්ෂයකක් අනුගාමිකයෝ මත යැපෙන්න ඕනේ නැහැ. නායකයා අනුගාමිකයන්ට මඟ පෙන්වන්න ඕන. එහෙම ලස්සන මිනිස්සු ටිකක් රටක හැදුවොත් එහෙම, ආදරය තියෙන මිනිස්සු ටිකක් හැදුවොත් එහෙම, ලස්සන ශිෂ්‍යු ටිකක් හැදුවොත් එහෙම අනුගාමිකයෝ ඕනේ නැහැ. පක්ෂය කරන, රට කරන, ජනබල වේගය කරන යහපත් කාර්යයන්ට ඒ මිනිස්සු උදව් කරයි. මිනිස්සු හිටියොත් එහෙම අනුගාමිකයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. අනුගාමිකයෝ නෙවෙයි ආගම්වලට, අනුගාමිකයෝ නෙවෙයි පන්සල් පල්ලිවලට, පක්ෂකටම කරොත් අනුගාමිකයෝ මිනිස්සු නිර්මාණය කරන්න කියලා මම යෝජනා කරනවා. මම මේ යෝජනාව කරන්නේ ඇයි? කොහොම කිව්වත් අදත් ලංකාවේ ලස්සන මිනිස්සු ටික පර්ණජෙප්පු ටික ලේ අවුට් එකක් කරන්නේ, සින්දුවක් ලියන්නේ,
මියසික් කරන්නේ, රඟපාන්නේ, නිදහසේ ඉන්නේ, අලුත් අදහසක් කියන්නේ කලින් ජීවිපී හිටපු අය. මම යෝජනා කර උන්ටත් මගේ අපේක්ෂාවක් තියෙන නිසා මම මාලිමාවට මේ පාර මගේ මනාපය පළ කරනවා. විවේචනයක් එක්කම මං අනුර කුමාර දිසානායක වෙනුවෙන් මගේ මනාපය පළ කරනවා. මොකද මා තුළ තියෙන අපේක්ෂාවන් යම් ප්‍රමාණයකටවත් ඔවුන් තුළ දල්වන්න පුළුවන් කියලා මම විශ්වාස කරන හින්දා.